සුබ දවසක් කියලා පිළිගන්න සයිබර්ටෙක් YouTube channel එකට අද තියෙන්නේ අපේ HTML පාඩම් මාලාවේ basics වල part 2 අපි part 1 පළවෙනි කොටසදී HTML document එක හදාගන්න හැටි සහ VS code භාවිතා කරලා ඒක run කරන විදිය සහ live server පාවිච්චි කරලා අපිට ඒක run ඉක්මනින් කියන්නේ සහ පහසුවෙන් run කරන විදිය ගැන අපි බැලුවා ඒ වගේම text ගැන බැලුවා basic HTML 5 structure එක කොහොමද දෙන්නේ කියලා බැලුවා. ඊපස්සේ header tags ගැන බැලුවා. header tags මම කිව්වා H1 ඉඳලා H6 වෙනකන් header tags use කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි p tag එකට ගියා. p tag එක කියන්නේ paragraph tag එක. අපිට paragraph එකක් දාන්න ඕන නම් මේ tag එකට තමයි paragraph එකක් දාන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් මෙතන ඉහළට ඉතුරු කොටස දැන් යමු. හරි දැන් මේක ඉස්සෙල්ලාම අපිට තියෙනවා BR tag එක. දැන් මෙහෙම දැන් HTML වල තියෙනවා tag වර්ග දෙකක්. එකකදී මේකෙදි starting tag එක සහ closing tag කියලා වර්ග දෙකක් තියෙනවා. දැන් මෙතන බලන්න මේ අන්තිමට මෙහෙම මේ bar එකක් වගේ ගහලා තියෙන මේ ඇදේට අන්න එහෙම දානවා නම් ඒක අනිවාර්යෙන් ඒ closing tag එකක්. දැන් එහෙම නැතුව closing tag නැතුව තියෙනවා වෙනම tag. මේ තියෙන මේ BR tag කියන්නේ ඒ වගේ tag එකක්. දැන් අපි ඉස්සෙල්ලා බලුවා p tag එක. p tag එකේ p එක open tag එකක් තිබ්බා, close tab tag එකක් තිබ්බා. හරි දැන් මේ line break කියන tag එක අපි use කරන්නේ දැන් අපි හිතන්න මොකක් හරි ලොකු paragraph එකක් මෙහෙම type කරලා යනවා. දැන් අපි ඒක VS Code එකේ open කරමු. දැන් මම මෙතන HTML 5 දාගන්නවා. ඊපස් title එකට basic 2 කියලා දාමු. දැන් body එකේ මම p tag එකක් open කරනවා. p tag එක ඇතුළට මම මෙන්න මෙතන මේකම copy කරලා ගන්නම්කෝ. හරි. දැන් අපිට හිතන්න මෙන්න මෙතන following it starts from මෙන්න මේ from කියන තැනින් අපිට මේක දෙවෙනි line එකට යවන්න ඕනේ. දැන් අපි බලමු ඉස්සෙල්ලා මේක කොහොමද live server එක හරහා දැම්මම කොහොමද open වෙන්නේ කියලා. දැන් මේක මම open with live server දෙන්න. හරි. දැන් මෙහෙම තමයි අපිට ඒක ඉස්සෙල්ලාම පේන්නේ. දැන් අපි බලමු. මෙතන ෆලෝවින් කියන තැනින් මේක අපිට හිතන්න මේක දෙවෙනි වාක්‍යයකට යන්න. නැත්නම් මෙතන ලයින් කියන තැනින් අපිට මේක දෙවෙනි පේලිකට යවන්න ඕන කියලා හිතමු. දැන් අපි ඒක කරන්නේ කොහොමද? ඒක කරන්න තමයි මේ BR tag එක ඕන වෙන්නේ. දැන් මම මෙන්න මෙතනට මේ BR tag එකක් දානවා. අන්න මම BR tag එක දා. මේක ඕන නම් මේක මෙහෙම දාන්න පුළුවන්. නැත්නම් අර අපේ ඩොග් මේ ටියුටෝරියල් එකේ තිබ්බ විදිහට මෙන්න මේ වගේ අන්තිමට මෙහෙම දාන්නත් පුළුවන්. මේ වර්ග දෙකෙන් ඕන විදිහකට මේක දෙන්න පුළුවන්. දැන් මේක සේව් කරලා ගන්න. ඔන්න මෙතනින් ලයින් එක දෙවෙනි එකට ගියා. දැන් මේක තමයි මේ BR tag එකේ අපි යූස් කරන්න හේතුව. හරි ඊට පස්සේ තියෙනවා center tag එක. දැන් බලමු center tag එක මොකක්ද වෙන්නේ කියලා. දැන් මම මෙතන උඩින් දාගන්නම් H1 tag එකක්. දැන් අපි මෙතන කතා කරේ BR tag එක නිසා මම මෙතන දාන්නම් H1 ඇතුලේ BR tag කියලා. දැන් මම සේව් කරලා බලමු. හරි මෙන්න මෙහෙම ආවා. දැන් මම මෙතනට center tag එකක් දාගන්නවා. මම center tag එකක් දැම්මා. දැන් මම මේ සම්පූර්ණ කොටස මේ center tag එක ඇතුලට දාන්නම්. දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙතන ආව දැක්කා මේ BR tag කියන එක හරියටම මේ page එකේ මැදට ආව. Send ඒ කියන්නේ send එකට ආව. ඒක තමයි මේ BR center tag එකකින් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා හිතන්න ඔයාලට ඕනේ මෙතන මේ BR tag එක යටින් මේ paragraph එකේ දෙක මැද්දේ පොඩි line එකක් යවන්න. ඒ කියන්නේ මේක නේද වෙන් කරලා පෙන්වන්න ඕනේ. අන්න ඒකට තමයි මේ horizontal lines යොදාගන්නේ. මේක අපිට horizontal line එකක් දාගන්න මෙන්න මේ HR කියන tag එක use කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ දෙක මැද්දට HR tag එකක් දාලා. දැන් මේක සේව් කරලා බලමු. දැන් අපි බලන මෙතන මේ දෙක මැදින් මේ වගේ line එකක් ගිහලා.
දැන් අපිට ඕන නම් මේකෙදි මේ width එක සහ මේ color එක මේකේ මෙතන line එකේ height එක මේ හැමදේම මේවත් වෙනස් කරගන්න පුළුවන්. ඒව අපිට CSS යොදාගෙන කරන්න පුළුවන්. අපි ඉස්සරහට CSS කරද්දී ආ බලමු. දැන් මේ HR tag එකත් මම අර ඉස්සෙල්ලා කිව්වා BR tag එකේ closing tag ගන්න නැහැ කියලා. මේකෙත් මේ closing tag එකක් නැහැ. කෙලිම අපිට HR කියලා යොදා ගන්න පුළුවන්. දැන් මෙතන මේ BR tag එකයි මේ HR කියන්නේ HR tag එකයි BR tag එකේ closing tag එකක් මම නැහැ කියලා කිව්වනේ. දැන් ඒකට හේතුව දැන් හිතන්න. දැන් අපි මෙතන header tag එක ගත්තොත් මේ header එක ඇතුලේ මොන හරි දා තිබ්බ නේද? මෙතන තියෙනවා title එක තියෙනවා meta tags වගේක් තියෙනවා. ඒ නිසා දැන් මෙතන ඇතුලේ මොන හරි කියන්නේ මේ header tag දෙක ඇතුලේ මොන හරි දෙයක් අපි include කරනවා නම් තමයි මෙතන open tag එක closing tag එක ඕන වෙන්නේ. දැන් එහෙම කිසිම දැන් මේ HR tag එක ඇතුලේ අපිට line යන්න ඕන. ඒකදී අපි කිසිම මේ ඇතුලේ text එකක්වත් මුකුත් දෙන්නේ නැහැ නිකන් line එකක් විතරයි. අන්න ඒ නිසා තමයි මෙතන closing tag එකක් නැත්තේ. දැන් අර ඉස්සරහට තිබ්බ නේද BR tag එකේ මෙතන line නැහැ. ඒ කියන්නේ බලලා තියෙන forward slash එක මෙතන මේ forward slash එක තිබ්බ මම මෙතන දාලාත් නැහැ. දැන් මෙතන මේක අනිවාර්යෙන් XHTML වලදී දාන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතන මේ ඉස්සරහ තියෙන space එකත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද old browser ඒ කියන්නේ කලින් versions browsers වල කලින් versions තියෙනවා නම් ඒ වගේ මෙන්න මේ line එක අතර space එක තිබ්බ නැත්නම් එහෙම මේක මේ HR tag එකක් කියලා identify කරන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන මේ space එකක් තියන්නේ. ඒ වගේම මේ slash එක නැති වුණොත් එහෙම XHTML වලදී valid වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ XHTML කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සර වීඩියෝ එකකින් බලමු. ඒක මේකටත් සම්බන්ධ කරන්න නැතු ඒ කියන්නේ HTML වලට සමානයි. නමුත් ටිකක් පොඩි වෙනසක් තියෙනවා ඒකේ. හරි ඊට පස්සේ හරි ඊට පස්සේ තියෙන්නේ preserve formatting කියන්නේ ඉතින් pre tag එක. දැන් මේ pre tag එක අපි යොදා ගන්න. දැන් හිතන්න අපිට ඕනේ මෙන්න මෙහෙම. දැන් මට ඕන කියලා හිතන්න මෙන්න මේ ටික මෙන්න මේ විදිහටම type කරන්න. ඒ කියන්නේ my name කියන එක මෙතන හරියටම ඊපස්සේ my school කියන එක මෙන්න මෙතන position එකේ සහ my age කියන එක මෙන්න මෙතන position එකේ. දැන් අපි බලමු මේක normal pre tag එකක් ඇතුලේ දාලා paragraph එකක් ඇතුලේ මෙන්න මේක මෙහෙම දාමු. දැන් paragraph එක නැතුණත් මෙතන body එක ඇතුලේ දැම්මත් ඕක පෙන්නවා. දැන් ඔන්න මම මේක දාලා save කරලා බලන්න. එතකොට මේක මොකක්ද වෙන්නේ කියලා බලමු. මෙන්න බලන්න. ඔක්කොම එක page එකට ආවා. දැන් අපිට මෙතන br tag එකක් දාලා තව එකක් හදා ගන්න පුළුවන් බලමු. ඒත් මේක කෙලින්ම මේ line එක යටටම එන්නේ. ඒත් මට මෙන්න ඕනේ මෙතන මේ my name කියන එක උතනටයි මොමද my name කියන එක උතනයි my school කියන එකයි මේ තියෙන විදියට මේ පෝල් එකට මේව හදාගන්න. ඒකට තමයි මේ pre tag එක යොදාගන්නේ. එතන මෙතන pre tag එකක් දාලා බලන්න. මම මෙහෙම කොපි කරලා මෙතනට ගන්න. දැන් මේක මම save කරලා ගන්න. දැන් ඔයාලා පේනවා මේක ඒ තිබ්බ විදියට අපි මෙතන දාපු විදියටම මෙතන හැදිවිලා තියෙනවා. මේක තමයි pre tag එකේ විශේෂත්වය. ඊට පස්සේ තියෙනවා non breaking spaces. දැන් හිතන්න ඔයාලට ඕන මේ my name is කියන එකේ මෙතන name කියන තැනට පොඩි space එකක් තියාගන්න. ඔන්න දැන් මට space එකක් තිබ්බා. දැන් බලමු මේක save කරලා මෙතන space එක ඉදිරිය. දැන් මෙතන space එක යනවා මොකද මේ p tag එක ඇතුලේ තියෙන නිසා. හිතන්න මේක p tag එක ඇතුලේ නෙමෙයි තිබ්බේ. මේක තිබ්බේ p tag එක ඇතුලේ කියලා. ඔහොම තිබ්බා. දැන් මට ඕනේ මෙතන මේ my name කියන තැන is එකට space එක අන්න මං space එක තිබ්බා. දැන් මෙතන space එක ආවද? ආවේ නැහනේ. එතකොට මේකෙදි normal p tag එක ඇතුලේදී මෙතන මේ තියෙන spaces එකකට limit වෙනවා. අපිට ඊට වඩා කොච්චර space තිබ්බත් මේ program එක HTML program එකෙන් ඒ space ඔක්කොම අයින් කරලා එක space එකකට විතරක් ඒක limit කරනවා. දැන් අපිට ඕන නම් මෙතන space එකක් තව වැඩිපුර එකක් තියාගන්න අන්න ඒකට තමයි මේ non breaking space එක යොදාගන්නේ. දැන් අපි බලමු මේකේ
මේ ටැග් එක දාලා මෙතනට දැන් සේව් කරලා බලමු හරි දැන් ඔයාලා පේනවා මෙතන මේ ස්පේස් එකක් වැඩිපුර ආවා දැන් ඔන්න තන ඔය රීසන් එක නිසා තමයි අපි මේ NBSP ටැග් එක යූස් කරන්නේ මේකේ කියන්නේ N කියන්නේ none B කියන්නේ breaking S P space ඔකට තමයි NBSP කියලා ඇවිල්ලා තියෙන්නේ හරි පස්සේ ස්ටීම එලිමන්ට්ස් දැන් මේක අපි p ටැග් එක ගැන කතා කළා h1 ටැග් එක ගැන කතා කළා දැන් තියෙන ඩිවිෂන් ටැග් එක br ටැග් එකත් කතා කළා මම ඩිවිෂන් ටැග් එකත් ඒ විදිහට පෙන්නන්න මොකද මේ ඩිවිෂන් ටැග් එක නිකන් pr ඒ කියන්නේ පැරග්‍රාෆ් ටැග් එකත් එක වගේ තමයි ඒ මොකද ඒක නුත් වෙන්නේ ඩිවිෂන් එක ඒ කියන්නේ කොටසක් වෙන් කරලා වගේ පෙන්නන්න ඩිවිෂන් කියන එකට බෙදාගන්න පැරග්‍රාෆ් එකනොත් පැරග්‍රාෆින් කරන්න පැරග්‍රාෆ් යදාගන්න හරි ඊට පස්සේ දැන් හිතන්න ඔයාලට ඕන මේ h කියන එක බෝල්ඩ් කරන්න. ඒ කියන්නේ මෙතන හයිලයිට් කරලා පෙන්වන්න ඕන කියලා හිතමු. බෝල්ඩ් කරලා. ඊට දැන් මම ඒකට මෙන්න මෙතන මේ h කියන එකට දාගන්නවා බෝල්ඩ් ටැග් එක. ඒ කියන්නේ බෝල්ඩ් කරන්න b ටැග් එක දාගන්න. එතන b එක h එකට දාගන්නවා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් ආල පේනවා මෙතන h කියන එක බෝල්ඩ් වුණා. දැන් මට ඕන හිතන්න මේ ස්කූල් කියන ටැග් ස්කූල් කියන වචනේ ඉටලික් කරන්න. ඉටලික් වලින් ගන්නවා නම් i කියන ටැග් එක යොදා ගන්න පුළුවන්. දැන් ඒකත් ගන්න මෙතනින්. දැන් ආල පේනවා මේ ස්කූල් කියන එක ඉටලික් වුණා. දැන් මට ඕන කියලා හිතන්න මේ නේම් කියන එක අන්ලයින් කරන්න. ඒකට අපිට යොදා ගන්න පුළුවන් u ටැග් එක අන්ඩර්ලයින් මෙතන මම මේක අරගන්න මෙතනට දානවා දැන් මම සේව් කරලා බලුවොත් දැන් ආවා පේනවා මේ name කියන එක අන්ඩර්ලයින් වුණා දැන් මෙතන මේ name එකෙන් පස්සේ ස්පේස් එකක් තියෙනවා අන්න ඒ නිසා එතන තව වැඩිපුර ස්පේස් එකක් ඇවිල්ලා තියෙනවා ඒක මම අයින් කරොත් දැන් ආවා පේනවා ගාන name කියන එක ස්පේස් නැතුව අන්ඩර්ලයින් වුණා හරි එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා ඊළඟ එකෙන් අපි හමු වෙමු හැමෝටම සුබ දවසක්